අද මම ආවේ ටිකක් වෙනස් වූ මාතෘකාවක් ඔබත් එක්ක ෂෙයා වෙන්නට. ඒ තමයි දේශපාලනය, පොලිටික්ස්. ඔබට මට මේ හැමෝටම විවිධ වූ දේශපාලන මතවාද තියෙනවා. ඔවුන් විශ්වාස කරන දේශපාලන දෘෂ්ටීන් එක්ක. පාවෙන ඡන්දදායකයා වුණත් නිවැරදි දිශාවට පාවෙනවාද නැද්ද කියන එක පිළිබඳව විවිධ වූ මතවාදයන් තියෙනවා. කොහොම වුණත් මම දේශපාලනය පිළිබඳව සියුම් අධ්‍යයනයකට යනවට වඩා පොදු මතයක්, පොදු අදහසක් ජනතාවගේ පැත්තෙන් ප්‍රකාශ කරන්නටයි මම මේ උත්සාහ ගන්නේ. නිදහසෙන් පස්සේ මේ වෙනකන් මේ රට විවිධ වූ දේශපාලන කණ්ඩායම් විසින් පාලනය කරලා තියෙනවා. මේ පාලනය කිරීම තුළ දිගින් දිගටම ජනතාව රැවටීමට ලක් වුණා කියලා කිසියම් පොදු අදහසක්, පොදු මතයක් ජනතාව තුළ තියෙනවා. ඒ නිසා ඔවුන් දේශපාලඥයා කියන චරිතය පිළිබඳව පැහැදිලි, බොහොම ආදරණීය, බොහොම පිරිසිදු හැඟීමකින් බලන්නේ නැහැ. ඊට වඩා කැත, නීච, අදම, මහා තුච්ච මානව ගෝත්‍රයක් විදිහට තමයි දේශපාලඥයා පිළිබඳව පොදු ජනතාව දකින්නේ. එනිසා ඔබට පේනවා ඇති මම කාලය ඉතුරු කරගන්න ඕනේ හින්දා to save your valuable time I wrote these words here. මම ඔබගේ වටිනා කාලය රකින්න ඕනේ හින්දා මම මේ වචන ටික මුකල් තියා ලිව්වා. මට හිතෙන්නේ දේශපාලනය පිළිබඳව මෙන්න මේ වගේ අදහසක්. ජනතාව නැමැති වීදිගණිකාවට සල්ලාලයෝ කියන දේශපාලඥයෝ නේකවිද පොරොන්දු බලාපොරොත්තු අපේක්ෂා දීලා මේ වීදිගණිකාව පොළඹවා ගන්නවා ඡන්දේ නැමැති මෛතුන්‍ය සඳහා. ඉන් අනතුරුව දේශපාලඥයා කියන මේ සල්ලාලයා තමන්ගේ අරමුණ අපේක්ෂාව ඉෂ්ට කරගත්තට පස්සේ පයින් පහරක් ගහනවා මේ ජනතාව නැමැති වීදි ගණිකාවට වසර 5ක් ඈතට යන්න. ඒ පයින් පහර කාගෙන වසර 5ක් ඉස්සරහට යන වීදි ගණිකාවට අමතක වෙනවා නැවත වතාවක් මට අපිට පයින් ගැහුවානේ කියන කතාව. ඒ නිසා නැවත වතාවක් ඒ වැරද්දම මේ ජනතාව කරනවා. ඒ සඳහා මම මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් කරනවා. ජනතාව, ජෙනරල් පබ්ලික්, ස්ට්‍රීට් ප්‍රොස්ටිටියුට් වීදිගණිකාව. ජනතාව නැමැති වීදිගණිකාව. දේශපාලඥයා නැමැති සල්ලාලයා, ඩිබෞචි සල්ලාලයා, වුමනයිසර් සල්ලාලයා, ෆිලෙන්ඩර සල්ලාලයා. Means a man who has sexual relationships with many different women. විවිධ වූ බොහෝ කාන්තාවන් සමග ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනා තමයි සල්ලාලයා කියලා කියන්නේ. ඡන්දය, වෝට්, මේක මම දකින්නේ sexual intercourse මෛතුන්‍ය විදිහට. මේ සඳහා විවිධ වචන ගොඩක් තියෙනවා. copulate, cohabit ආදි වශයෙන් තවත් ටිකක් අර පහළ මට්ටමේ වචනත් තියෙනවා. ඒවා මම මෙතන සාකච්ඡා කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඡන්දය දැමීම, ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්දය අපි අර බොක්ස් එකට දානවා, බැලට් බොක්ස් එකට දාන අවස්ථාව මම දකින්නේ සූරතාන්තයේ විදිහට. casting vote ඡන්දේ ප්‍රකාශ කිරීම. I want to cast my vote. I am going to cast my vote. මම යන්නේ මගේ ඡන්දේ ප්‍රකාශ කරන්න. මට ඡන්දේ ප්‍රකාශ කරන්න අවශ්‍යයි. සූරතාන්තය, මේක මම දකින්නේ සූරතාන්තයේ විදිහට. සූරතාන්තය means in English orgasm, the climax of sexual pleasure. ලිංගික තෘප්තියේ කූට ප්‍රාප්තිය. ඒක හොඳ පොයින්ට් එකක්.
ස්පිරිචුවල් අධ්‍යාත්මික ගවේෂණයක් කරන කෙනකොට හොඳ පොයින්් එකක්. ස්පිරිචුවල් එක්ස්පෙඩිෂන් එකකට ඉතාම හොඳ තැනක්. අපේ මනෝභාවය කොයි විදිරද ක්‍රියාත්මක වෙන්න කියලා ස්ටඩී කරන්න එක හරි පුළුල්ව සාකච්ඡා කරන්න ඕන කාරණයක්. කොටින්ම කියනවනම් සමාජයේ තරම් මෝරලා නෑ. නිකං මහා වැරදිකාරයෙක් විදිට මැරෙන්ඩ වෙනවා ඔය ගැන කතා කරලා. දැන් මේ සංසිද්ධිය දේශපාලන චක්‍රයක්. It's a political cycle. මේකෙන් වෙනස් වෙන්න බෑ. හැම ඡන්දෙකදීම මේක නැවත 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 ක්‍රියාත්මක වෙනවා. දැන් මම දන්නවා මේ වීඩියෝ ක්ලිප් එකත් එක්ක පාලන කටයුතු වලට සම්බන්ධ නොවිච්ච කිසියම් දේශපාලන කණ්ඩායම් මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මං බොහොම ආදරයෙන් අවධාරණයෙන් කියන්නේ අහුවෙන්ට නම් එපා. දූෂණය, වංචාව, බොරුව, හොරකමට වඩා බලවත් මතවාදීව අන්මත ප්‍රතික්ෂේප කරනවා නම් අන්මතවලට ඉඩක් නැති තැන ඉවරම ඉවරයි. මම මේ ජනතාව නැමැති ගාණිකාව කියලා ඔබට අපහාස කරනවා නෙවෙයි. එහෙමනම් මමත් එකට අයිති. I'm also a prostitute. මොකද මමත් නියෝජනය කරනවා ජනතාව. එහෙනම් මම මීට වඩා කතා කරන්නේ ඔබ සියලු දෙනාටම ඉදිරි මැතිවරණයේදී බොහෝම බුද්ධිමත්ව බොහෝම ඥානාන්විතව ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්නට නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.